ගරු ස්වාමීන් වහන්ස මේ මට ප්‍රශ්නයක් තියෙනවා දැන් කෙනෙකුට මේ ව්‍යාපාද සිතුවිල්ලක් ආපුවා මේ කර මේ හේතුඵල ධහමට ගලපා බහ බලන්න කියන එක මේ චිත්‍රපටය. ඔව් දැන් තරහා ගත්තොත් මොකද වෙන්නේ? ව්‍යාපාදී කියන්නේ තරහා. තරහේ මුල්ම අවස්ථාව ව්‍යාපාදයි. තරහා ගත්ත ගමන්ම තමන්ගේ ලේ ධාතුව කිලුට වෙනවා. තුන් දොස් කිපෙනවා. පිට කිපෙනවා. කිපුණ ගමන් මොකද? ඔය ඇතුලේ ඔය බම්බයක් වමනු ශරීර කූඩු ඇතුළ ලොකු ගින්නක් ද්වේෂ ගින්න මතු වෙනවා. ඒ විතරක් නෙමේ ඔය තරහෙන් ඔබ මේ කිරණ නිකුත් කරනකොට විෂ කිරණයක් නිකුත් වෙනවා. ඔය විෂ කිරණ ඔබ නිකුත් කරනවා කළු කිරණ විෂ කිරණ. ඒ විෂ කිරණ ඔබ නිකුත් කරේවා ආපහු ඔබට කවදා හරි ආපහු වෙනවා. ඒව තමයි ප්‍රතිසන්දිනවා කියන්නේ. ඒව තමයි කරුණු දෙපැත්තකින් ඔබේ ඒ මොහොතේම භවයක් වමන වූ ශරීර කූඩුව තුළ පිට රෝග හැදෙනවා. ඔක්කොම රෝග හැදෙනවා. සියලු රෝග හැදෙනවා. අර ගිරිමානන්ද සූත්‍රයේ කිව්වේ 108ක් රෝගවලට මුල වෙනවා තුන් දොස් කිපුණාම. ඒ වගේම ඔබට උපන් උපන් තැන්වලදී ඵල විපාක දෙන්න ප්‍රතිසන්දෙන්න ඔබ අර නිකුත් කරපු කළු කිරණ විස කිරණ ඔබට ආපහු වෙනවා. ඔය දෙකම එනවා. ඕක තමයි හේතුව. ඵලය. ඔය ඵලය දැක්කාම ඔය හේතුවෙන් මිදෙන්න ඕන. ඒ අනුව මෛත්‍රී කළොත් මොකද වෙන්නේ? ඔබේ ඔය තුන් දොස් සමනය වෙනවා. පිට කිපෙන්නේ නැහැ. සමතයපත් වෙනවා. ඔබගෙන් සුදු කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඔබට යහපතක් වෙනවා. අනුන්ටත් යහපතක් වෙනවා. මේක තමයි හේතුඵල බලනවා කියන්නේ. මේක හරියට බැලුවොත් මීට පස්සේ නම් තරහෙන් කටයුතු කරන්නේ මොන පාඩුවක් වුණත් තලාභයක් වුණත් මොන නින්දාවක් වුණත් ඉවසගෙන ඉන්න පුළුවන්. එහෙම කළොත් පස්සට හොඳයි. සන්නස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඔය මේ පින්කමක් කරලා මේ තාම සිරිතක් විදිහට තියෙන අර පෙන්වත් කරලා පින් අනුමෝදන් කරනවා කියන එකේ තේරුමක් තියෙනවද මොකද? ඒක තිරෝගුඩ්ඩ කියන සූත්‍රයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුන්ට දේශනා කරපු අදාළ උපමාවක් උදාහරණයක් දුන්නා. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝදින්නම් පේතානං උපකප්පති යතාවාරී වහාපූරා පරිපූරෙන්තු සාගරං ඒව මේව ඉතෝදින්නම් පේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං. උන්න කිව්වේ උඩයිනම්, උදක කිව්වේ ජලය, වට්ටං කිව්වේ උඩයිනම් වක් කරන ජලය පහළ තියෙන තැන භාජනය පිරිලා යන්නාසේ අපි තුන්සිත කැපකොට පේතානං උපකප්පති. අර පේ වෙලා ඉන්න පින් ගන්න බලාගෙන ඉන්න අයට කැපකොට පින් දුන්නොත් ඒ අයගේ අර පින් පිරිලා ඒ අය නිදහස් වෙලා යනවා. කොහොමද? යථාවාරී වහාපුරා පරිපූර්ණ සාගරං. අර මූද කරාමි යන්න වගේ ඇත් මිදී නිදහස් වෙනවා. මේකට මේක උපමාවක් උදාහරණයක්. මේ උදාහරණය අද කරනවා පරමාර්ථ ධර්මයේ නැහැ. පින් දෙන්නේ නැහැ. වතුර වක් උන්නෝ. වතුර වක් උන්නා පින් දෙන්නේ නැහැ. ඔය දාන ගෙදරක් ඔබගේ ගෙදරක් තියෙන්නේ නැතිනේ. වතුර වක් උන්නා වහාමුදුරුවෝ ගාථාව කියනවා. ඔබ දැන් පින් දෙන්නේ නැහැ. ඔබ අර වතුර කෝප්පෙ දිහා බලා ඉන්නවා. අර වතුර කෝප්පෙ පිරෙන එක බලනවා මිසක් දැන් පින් දෙන්නේ නැහැ. පින් අනුමෝදන් කරන්නේ නැහැ. පින් පවරන්නේ නැහැ. මේක නිකන් විහිළුවක්. වැඩක් ඇති එකන්නේ මේ. ඒක අර උපමාව කියපු නිසා උපමාවට අදාළව වතුර කෝප්පයක් උයි ගල් යෝගුගේ අරගෙන වතුරක් කොන්නා. දැන් මිනිස්සු ඔක්කොම බලා ඉන්නවා. අර නෑදෑයෝ ටිකත් වතුර කෝප්පය අල්ලනවා වතුරක් කොන්නා. දැන් බලන්නේ දැන් චේතනාව කොහෙද? මේ වතුර කෝප්පේ දැන් පිරේ දැන් පිරේ. පින් දෙනවද? අනුමෝදන් කරනවද? තුන් සෙත පාගෙන නැහැ. මොකක්වත් නැහැ. ආමුදුරුවොත් තේරුමක් මොකක්වත් දන්නේ නැහැ. ගාථාව ඔයේ අර ගාථාව කියනවා. අර උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දෙන්නම් පේන ඔය ගාථාව ආමුදුරුව කියනවා. ඔක තිරෝගුඩ්ඩ සූත්‍රයේ තියෙන ධර්මතාවක් ගාථාවක්. ඒක ගැඹුර ධර්මයේ තේරුම් ගත්තොත් ඒක හරි. නමුත් නිකන් කියෙව්වට සජ්ජායනා කළාට වැඩක් වෙන්නේ නැහැ. වතුර වැක්කෙරුවට වැඩක් වෙන්නේ නැහැ.